Rock वතැ, සි channelल අම सब subscribeाइब कर. කරනය ප්‍රමුඛයා හරිදේ හරිටම කියන සත රාත්‍රී ප්‍රෘක්්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල පුවත් සිරස් තලවෙතයි ප්‍රථමයෙන් අවධානය. පොසුන් සතිය හෙටි නැරමයි! පොසුන් එකට සල්ලි හොයන්න පිණඩපා යනමකර දැනගත්වොත් ලෝකය අපිට හිනාවෙයි. ඔරු වරිගේ වන්න්‍ය ඇත්තැන් ජනපතිට කියයි. කොළඹයි නුවරයි කැතිට කරන යන්ත්‍ර නවදී රෝගී ජීවිත අවධහනමේ. වැඩිව වෛද්‍යවරුන් හිඟවෙයි සික ප්‍රේෂර් බලයි ආගමි කාසමගේ ඇති කරන්න උත්සාහ කළොත් නීතිය අකුරටම ආරක්ෂකමාත්‍යංශවය අවධහරණය කරයි ආගමික බෙද ඇති කරන්න ඇතමුන්ට විදේශය රටවලින් සල්ලිත්ල බිලා අධිකරනැමති පෙළි කරයි අIMF තවත්්‍රදහනියක් හෙට අනිද්දා ලංකාවට රටේ දියුණුවට අවශ්‍ය සහය දෙන්න සගිත් චීනයෙන් නිල්ලායි. ඉදියයාලුනෑ ධරයේ ඉතිරි කොටස ඉදිරිවසරේ දෙසය විසි පහ තුළ රත්්‍රන්සා ෆෝන් හොර ඉන්නකොට ඉඩම්මල්ලනා ඉන්නකොට කුඩ්ු හොයන්න ස්ටFෙන් ගෙවල්වට තොරපු උන්දල ඉන්නකොට රටේ අනිත්තැන් ගැන කුමන කතාද. අද චිල්වැැකයෙන් දේශය ප්‍රෞෘත්තිවෙතට අයි දැන් අවදහනය මෙිහින් තලා පුදබි මේේ ප්‍රශ්නය ලැජ්ජාවට කරුණක් බව ආදිවාසී නායක ඌරු වරගේ වන්නි ලැත්තන් පවසනවා. හ පෙන්වා දුන්නේ මේනිසා ජනපති ප්‍රමුඛ ආණ්ඩුවම ලෝකය ඉදිරියේ උපහාසයට ලක්වන බවයි. රජයේ අවධහනයේ මේ සඳහා කඩිනමින් ලබාදියයුතු බවයි, ආධිවාසී නාර්කයා වැඩිදුරටත් පැවසුවේ. පොසොන් සතිය හෙටින් ආරම්භවීමට නියමිතයි. ො සතිය හෙටින් ம்பවනවා. ය එළඹෙන හයි වනදා දක්වා පැවත්වීමට නියමිත. මෙවර රஜජ පසොන් ත්සවය அனுරාධපු නකරය මිහින්තලා පොදවිිම සහ තන්තිරි මලය කේද්‍ර කරගනිමෙනුයි පැවත් වන්නේ. ින්තලා පො පම කேද්‍ර කරගනිමින් පැත්වෙන, රஜජ පොසන් ත්සය පිළිබඳ මෙමන විට පවතින්නේ ගැටලු කාරි තත්වයක් පොසොන් උත්සවය රාජ් උත්වයක් ලෙස ගැට් කරතිබුණත්. ඒ සඳහා රාජ්‍ය මෙවර ලබාතුන් ප්‍රතිපාදන සහ. දායකත්වය කිසි සේත්ම ප්‍රමාණවත් නැ බයි මිහි තලා විා ධ න් . දිටම ோதனா.ொ ற்සය සඳහා ச்ச, රුපියන් ලක්ෂතිස් එක මුදලක් ලබදී තිබුණත් රා் පොසුන් උත්සவேේ වැකටයතු සඳහා. එම ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව. ිහින් තලා විහராධපති ஆச்ச போச்சு வලවා හැங்குුණபැවவே ධම්මර නහිමියන් ප්‍රකාශ කළ. එනිසා විහராධපති හිමියන් ராஜ அனுුக்්‍රහයද. පසුගේதாදා ප්‍රතික්ෂேප කලා. කෙसेවෙතාත් පෙරහර සහ அலோக்க போச்சාවට අවශ්‍ය மூ මේ ප්‍රතිපාදන සොගන්නට மிහහි තලා විහාරධපතිහිමියන් ප්‍රமක මහසංங்கராත්ය පங்குපත චරි කාක්. ආරම්භ කලා බොහෝ පරිත්‍යාගශීලීින් දායකයින් මේ සඳහා මුල් ලබාදී තිබුණා. මෙවට විට ලක්ෂ පනහා ක්ම වූ මුදලක් මිහි තලා පොදබමට ලැබුණු පයි මිහි තලා විහාාධිපතිහිමියන් ප්‍රකාශකලේ පොසුන් උත්සව ෝක ප චාවට ශ්‍ර ලංකාක විදුිලමන්්ඩලේ ලබතින සියයටට පනහහි විදුලිදායකත්වයත් මෙවට ලබාතිෙ න්නේ නැහැ ඒනිසා පොසුන් උත්සවට සැරසෙන මිහින් තලා පුදබිම මේදිනවල අතුුරු සවභයක් ගෙනැතිබෙනු දක්නට ලැබුණා ඒහේතුවෙන් මිසක පවට ජනතාවට නගන්න සිදපුන විදුලි පන්දම් ආලෝක. පොසොන් සති අරභ වන හෙට දිනේ සිට එළමෙන 2වනදාදක්වා අඩුාතු පුර දිස්கி්‍රිකේ සියලුම සுරසැල් වසා තැබීමටත් මෙමන විට සුරබදු දෙපර්තිමෙන්න්තු නියෝග සිදු කරති බෙනවා ම අතන රාච පසන් උත්සවය සඳහා විශේෂ ගමනනාකමන වැඩ පිළවෙලා ක්‍රාත්මක කර ඇති බවයි ශලංකා මනාගමන කොමිஷන් සභාව සඳහන් කළේ. ඊට සමකාමීව විශිෂ දුම්්‍ර සේවාවක් එළමෙන දෙවනදා සිට ක්‍රාත්මක කරතිබෙනවා. මේ අතන ආතිවාස්සේ නායක රු වරගේ වඩිලත්තාාන්. අද මාත්‍ය හමුවක් ැදවාති බොඩා ඒ මෙහි තලා පොදබි මේ ඇති ගැඩලූ පිළිබඳ සාකච්ාකිරීම සඳහයි. මේ ෝන පොජ්ජේ හි ලොකු අරභූදයක් තිබනවා. ආණ්ඩුවට ලොකු වගක මත්තිබනවා. අහේනියක් තිබනවා අරබෝදයක් තිබනවා එහම තිබවව? මේත්න්ට මේත වල්ලින් මඟ රම්පුජ් මන්දුවෙන්න්න මාමගකච්චක් මවද කරන්න. මේ අත්තන්ට යිඩුකුලට මන්දවෙනවා දැම් නායක කපුව ලැත්තුූ පාත්තරයක් ඇන්න මංගච්චම ්‍රධානේ පින්ද පාත්තය මංගච්ච නොවාගේ දැම් මේ පොසුන් උත්සවේ සැමරම්පපුජ්්‍ය මන්දු කරන්න ආධර්රයකුතු දේර මන්දු කරන්න. මේ රටේ. ඉඳන්න කිරිලෝබ ජනාධිපතිවුරාකිල් ලබ අගමැතිහුරා ඇමැතිවුරල මේතන ගැන ඇයිරුකලට මන්ද කරලා මේ පොසුන් උස්සවේ සැමරුම් පොජ්්‍ය මන්දව කරන්න. නායක කපුුව ඇත්තන්ට සර්්‍යයක් ඇනෝ කලන් එහෙම මංගච්චන්න කොදෝනොත් එහෙම ඒ සත්‍යයක් කොදෝනොත් මේතන ලෝකට මංගච්චපුම මේ අත්තන්තලෙකු අපි ීර්තියක් මංගච්චනව. හනුවර ජාකරෝහලේ හරද ැතීට කරන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති බවවාර්තාාව වනවා. අනෙක් ්‍යන්ත්‍රයද බිඳවැටීමේ අවධානමක් පවතින බවයිවාර්තා වන්නේ. කෙසේ වෙතත් මේවනතෙක් මීට නිසි විසඳමක් ලබාදී නැහැ. අදාල අන්ත්‍රේ සඳහා සේවා සපයන මවු සමාගම. ඊට අමතර කොටස් සැපයම නතරකරදමා ඇති බවයි ෘතියවේදන්ගේ විද්වත් සංගමේ සමහපති රවීකුමුදේශ ප්‍රකාශ කළේ. මහනුවර ජාතික රෝහලේ කැතිට කරන අන්ත්‍රයක් ආක්‍රිය වී ඇති බවවාර්තාාවනවා. සවස්්‍යන්තයක් නඩත්තුමට්ටමේ පවදින අතර, එයද ඉදිරි කාලය තුළදී බිඳ වැටීමේ අවතහනමක් පවතින බයි වාර්තා බන්නේ. ැනට ිඳවැැටීමට ලක්ව ඇති අන්ත්‍රේස් ථානයකොට ඇතේ දෙදහස් හය වසරේද. එම අන්ත්‍රේ සඳහ සඒවා සපයන මව සමාගම, දෙදහස් දා නොව්‍ය වසරේ ඒ සඳහ අමතරකොටස් සැපීම නතරකර ඇති බවයි, ෘතිය වේදීන්ගේ විද්වත් සංගවේෂ හපදි රවි කොමු දේශ ප්‍රකාශ කළේ. අදාළ අමතර කොටස් ගෙන්වීම නතරකර ඇත්තේ දෙදහස් දානම්ය දෙෙසම්බර් මස තිස් එක්වන දින සිටයි. න්ියෝක්‍රම් පරෙක්ෂණ ස්ටේටින්න් ප්‍රතිකාර, හරතය ඇතිවන සිදුරු හඳුනාගැනීම හා ඒවා නිවලදිකිරීම, හතය කපාටවල ඇතිවන දෝෂ හඳුනාගැනීම ආදිය මෙම යන්ත්‍රය මගින් සිදු කරනු ලබනවා. බිඳවටීමට ලක්ව ඇත යන්ත්‍රිය නඩත්තුව සඳහා රුපියල්මලියන විසි හයක් ඇස්තමේන්තුගත කරතිබුණත් එහි නඩත්ව සිදුකරන්නේ දෙයන්න සම්බන්ධෙන් මෙතෙක් තීරණයක්ගෙන නැති බවයිවාතාබන්නේ වෙන පුර ඇති කැතිටකරන යන්ත්‍ර සංඛ්‍යාප දා හතරක් ඒ ෝහල් එක්ල් හක් ආශ්්‍රිතකයි. කොළම ජාකරෝහලේ තිබෙන කැතිටරන න්ත්‍ර තුනින්ද ප්‍රතිකා සඳහ යොදාගන්නේ යන්ත්‍ර දෙකක් පමණයි. එක් යන්ත්‍රයක් බිඳ වැටී මාසේකට වැඩි කාලයක් ගත වී ඇතත් මේවලෙක් නිසි විසනුමක් ලැබී නැති බයිවාර්තාබන්නේ. මෙමක් අන්ත්‍රයකින් දිනකට රෝගන් පහලවත් විසත් අතර සංඛ්‍යාවාවකගේ පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබනවා. පසුගේ වසදේ පමණක් රෝගීන් හදහස් දෙසියකට ආසන්න ප්‍රමාණයක් ලියාපතිංචවීසිට ඇතිනමුත් ඉන් විශාල ප්‍රමාණයකට පරීක්ෂණ හා ප්‍රතිකාරණ ලබා ගැනීමට අවස්ථාව හිමිවීන් හැ. මෙලෙස බලධහරින් මේ පිළිබඳව අවධාන යොමු ලොකරන්නේ පෞද්ගලික අංශේයට මෙම ප්‍රතිකාණ සේවල් ලබාදීමටද. ත ෞකේස්තේ තිබන බොෝ ගැටලු හමුවේ සෞඛකේවා බිඳ වැටීමකට ලක්වතිබෙනවා. අහිතකර බදු පර ඇතුළු කරුණ රැසක් නිසාම බයිතිවරුන් විශාල පිරිිසක් මේ වනවිටත් රට හැරගොස් අවසාන්. ඒවගේම බොහෝ රෝහල්වලසායින කටිකතුද ඇන හිටරා. ළමාරෝග ඒකක වැසයා මේ අවදහනමකට ලක්වෙලා. මේ කුළලියාපිටිය මහරෝහලේ ප්‍රතිකාර සඳහ පැමණ නෝගීන්ගේ ෘද්ධර පීටනය මැන පලත්න්නේ රෝහලේ ආරක්ෂක අංශ නිල දහරිනේකුයි. මේේවිතියට රටේ තිබෙන සෞඛ්‍යාරබෝධය අගාතයකට ගමන් කරබින් තිබෙනවා. සෞඛ්‍ය මාත්‍යශ ඇතුළ බලදහරින් නිසි අවධහන යොමු නොකර කටියුතු කරති රෝගන්ගේ වටිනා ජීවිතවලට වග කියන්නේ කවුද. ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුරන කණ්ඩායම් වලට විදෙස් රටවලින් මුදල් ලැබී ඇතයි අමාත්‍ය විජේදස රාජ පක්ෂ පවසනවා. දහමට එරෙහිව ප්‍රකාශසිදුකිරීමට ඇැ භික්ෂූන් වහන්සේට ද විදෙස් රටවලින් මුදල් ලබාදී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර ආරක්ෂකමමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආගමික අසමගිය ඇති කිරීමට උත්සහධරණ කිසි වෙකුටත්. ඒ සඳහා ඉඩක් නැති බවයි. ර්ථිකර්බුදයෙන් රට ගොඩේ මාවතට පිවිසෙන තිීරණාත්මක අවස්ථාවක රට තුළ විධණඩායම් තවත් අරබුදයක් නිර්මාණය කිරීමට උත්සාහදරන බව ආරක්ෂකරජ මාත්‍ය ප්‍රමිත බ්ඩාරතෙන්න්න කෝන් පවසනවා යම් පුදගලේ කෝ සංවිධනාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් යුතුව කටයුතු කරන්නේේ නම් ආණඩු ක්‍රමව්‍යවස්ථාවේ නමන පරික්්වේද සහ දන්ඩ නීති සංග්‍රහයි දෙසය අනුවක ආ සහ ආ අනුව නීතිය ැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන පවයි රාජම්මා තිවරයා පවසන්නේ ආගමිකා සමගගේ ඇති කිරීමට උත්හරන කිසි වෙෙුහට ඒ සඳහායිඩක් නැති බවද අරක්ෂකරාජ මාත්‍යවරයා වැඩදුරටත් පවසනවා. මේ‍ය අතර අධිකරන අමාත්‍යවරයාාද මාධ්‍ය හමුවක් ඇැඳ වාතිබුණා ආගමික අසමග ඇතිකරන ප්‍රකාශන් සිදු කරන පුද්ගලඉන් සම්බන්ධී නීතිය ක්‍රියාත්මක කිරීම ගැන එහිද අමාත්‍යවරයා අදහස් පල කලා. අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන් ආ්ඩු විවේචනය කරන්න පුළුවන්, පාලක විවේච්චනය කරන්න පුළුවන් ඒ විවේචන කරන අතරතුර ජනතාව බේද බින්නරන්න අහ. රන්න කාටවත් අයිති. ඒ දිනේදී අපි යමාත්‍ය ම්ඩලේෙන් අනුමත කර ගත්තා අධිර මාත්‍යන්සියත් විදේශටු තමාත්ත්‍යයන්සියත් එක්ව අපි ස්ථාපිත කරන්න යන සංහින්දී අයාන්ත්‍රනේ, සත්‍ය ගවිශෂණය කිරීමසා සංහිදී යාන්ත්‍රනය. එතකොට ඒ සදහාය අශ්‍ය පණත්කතුුම් පත් සම්පාදනය කරලා තිබෙන. ඒ කටේතු ආරම්භ කරන්න ජනාධිපති ලකම් කාරයාලේ හර හා මුලික වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ කැබිනෙට අනුමතිය අපිට ලැබුණ. ඒ ක්ඩායන් වලට දැනට යම් යම් තොරතුරු තිබෙනවා යම් දේශ සංවිධාන වලින් විාල වශයෙන් මුදල්ලබිලයි කියෙලා තොරතුරු ලැිලතිෙනවයි. අප සමහර භික්ෂන් වහන්සේලාටත් මේ වගේ මුදල් ගවල බද්දුදහම අපගිර්තියට පත් කරන්න කටයුතු කරන්න වදකරපවාක් බවටත් තොරතුරු ලැබල තියෙනවා. මේට විනාසකිරීමට පහසුම ක්‍රමවේදය තමයි. බෞද්ධාගමට අපහස කරලා භික්ෂන් වහන්සේලාගේ ගෞරවය ඇැති කරල්ලා මේරට අස්ථාවර කිරීම. ඒ කුමත්‍රණයේ කොටස්කාරුවේ තමයි ඔය ඊය පෙරිදා නොයකුත් අදහස් ප්‍රකාශ කරමින් රට තුළ නැවතත් ගැටුම් ඇති කරන්න උසාහ කරන්න. වෛරී ප්‍රකාශන සිදුකිරීම මාධ්‍යයක් හරහා සිදු කරන්න හමනැත්තං පුවත්පත පලකිරීම මගින් එහමනැත්තං සමාජ මාධ්‍යර හෙමනැත්තන් පේස්බුක් මගින් ඒ කුමනකින් කරත් ඒක වර්තා. ටොක් එකෙත්තේ පලකරනද සම්බන්ධව පලර පුද්ලට ුරුද්ව නීති අයටතේ ක්‍රියත්ම කරන්න පුලුවන් අපි ක්‍රාත්මක කරන. මෙ අතර සර්වාගමික නායකෙන්ගේ සහභාගේත්වයෙන් මහජන සවහබද අද මාධ්‍යහමුවක් ඇැද වාතිබොනාා. මේ පැත්තෙන් සිවුරේ ඉඳගෙන රාජංගනයේ සද්ධ රථන. නැමති මේ පුද්ගලයා මෙහෙවන සංවිධානයකු මත්. ඒ කාන්තවසේ මොහු සංවිධානයක නියෝජිතෙක් සිවර පෙරවාගෙන ශාසනය විනාශ කරන වැඩපිළි වෙලේ. නියෝජිතෙක් සිවුරු පෙරවාගෙන ඉන්න බුදු දහමට නිගාදීම පිළිබඳව මීට කලිනොත් අපි පැහදිලිියීමම දැක සාධක එහෑම අවස්ථාවකම අපි දැක්කේ ආගම්වාද වර්ග බේදවාද ඇති කරලා දේශපාලන බලය තහවුරු කරගැනීමේ දේශපාලන උපක්‍රමයක් හැටියට. අපි රටේ නායක කාරකාදීන්ට පාලකයන්ට කියා සිටින්නේ. ඉතාම පැහැදිලිව විවෘත සමාජයේ ඉඳගෙන මේමගේ ප්‍රවාද ඉදිරිපත් කරමින්, අපි කාලාන්තරයයක් තිස්සේ බොම සංසුන්ව සහජීවනයෙන් ආගමිකයන් වසයෙන් ජීවත්වුණු රටක ඇයි මේ මිනිස්සු කලබල කරන්න. පහරට බස්සන්න හදැ. මෙවට විසඳමස්වයන්න පාලකයන් වහම ක්‍රියාත්මකවෙෙන් ඕනි. ලෝකේම ප්‍රසිද්ධ ආගම් හතරම ලංකාවේ මිනිස්සු පිබඳනවා. මේක තමයි දැන් අපිට තියනේ ලාංකික අනට අපේ ශක්තිය. මේ ශක්තිය තුළ අපේ යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ආරම්භ වෙනකොට මේ ආගම්නායකයන් එකතු වෙනකට මේ එක්මට විස ගණ්ඩ පුළුවන්. සරයක් දැන් මේ ලංකාවේ හොඳටම ශක්තිමත් වෙලා තියෙනවා මේ එකමුත්තුකමව නැති කරඩ යම් කිසි දුෘෂ්ට බලවේගවලල් උත්සාහ කරගෙන ඉන්නවා. ආගම්බල සමානකන්තියනවා අසමානකන්තිබෙන හැබැ ඒ කෝම දක්ියකට ඉන්නේ අපි සමානකම්බලදී ඒ සමානකම් බෙදාගන්නවා අසමානකම්බලදී අපේ අසමානකම්බලට ගඩු කරනවා. මේ මේ වගේ දේවල් කතා කරනකොඩ මේ සංවිධාත්මකයි ඒ වගේ . කෞද මේ සංවිධානය කරන්නේ ඒක රාජ්‍යනෝන ආතනයල් වෙන්න පුළුවන් එම නැත්තම් මට ලොකුමසකඇත් තමයි දේශපාලන පාර්ශවයගේ ඌමනාවට වෙන දෙයක්ද කියලක් මටනම් සැකේකුත් බිහුණු පාර්ලිමේතු මන්ත්‍රීවරුන් සතු වර ප්‍රසාද කප්පාදුවක් සිදුකිරීම අත්‍යවශ බව පර්ලිමේතු මන්ත්‍රී දස් අලහපෙරම පසනවා. ර ප්‍රසාධ භාවිතා කරමින් මෙරට රත්රන් කිලෝ දාහතක් රැගෙන ඒමට උත්සහ කළ තවත් දේශපාලත්නයක පිළිබඳව මන්ත්‍රීවරයා හෙළි දරවක්ද සිදු කලා. ඒ සසිියත TVව ටර්නනිං පොයින්් වැට සටහනට එක්වමෙන්. දේශපාලනයට ප්‍රවිශ්ට වන ප්‍රාදේශ සභාහෝ වෙන්න පුුවන් පලාත් සභාාවවෙන්න පුළුවන් ඒමනත්තං පාර්ලිමේන් තොට වෙන්න පුුවන් ඇයි අපිට අරගෙන එන්න බැරේ යම් දැනුම මේ දැනුමට්ටමින් ඉහල ෝලවල්ොල්ට ඒවල්ල්ට රස්සාාවටයමට බල්න්න. හත් ප්‍රසති දශ ලක් ව ොලන්නේ. ඇයි චන්දදාකයා විවිධ ැනුම් මට්ටම් බලාන. ඕනම රටක දියවුණ මරකක් ජන පද ග ො රා ේග නල පතිවරයා දධ්‍යාන තිරෙ ීම රවාද ටක මජන නෝජතයාට. අධ්‍යාපන සුසකම්පිලිබඳ සීමන් පනන නෑ කැපවීමවගේ දැනීම. බුද්ධිමත් භාවය. ඕකරපු කැපකිරීීම. මෙනි මේ සියල්ලත් එක්ක තමයි එක බලන්නටඕනේ බලන්න ස්‍රීම ෝබ ඩානක මැදනීමේ නායක පොකුර ඇතුළේ. ඇය විශේෂ අන්න්‍යතයක් කර එනවා. ඒ විශෂත පුද්ගලි රෝන් ේග ජනතිපතිරයා ගත්ත ති සිරමාව මතිනය ගත්ත යම් කිසි ජාතිකවා දසාහ අළුත් විේශණ එක තිෙන කණ්ඩයයක්.නමුත් අපඒ රටේ මම මේ කියන්නේෙේ මෑත කලන්න දේශපාලය තුළ මොන විශේෂක්ත්වද සමහරුන්ට තිය සමහරන්ට තියෙන විශේෂත්වය තමයි මේ ඇහත්තුමා ඔවුන් කරලා තියන දාමරික වන. ඔවුන් කරලා තියෙන වංචනිික ක්‍රියාවටත් අපපක්ෂ බල ඉන්න නායකෝත් හරිම උපක්‍රම ශීලී වෙනවා හමන් බලප්‍රදේශයට බලපුුවන් කාරය දාන්නේ බලපුලුවන් කාරයා සමරලාවට ඉන්න ලොක්ම මදවයා වෙන්න පුුවන් සමන් කරන මෙන්න මේ රටාාවෑ අපට වෙනස්රන්න බේ ඔන්නොත්තර ම හරිෂෝ හොඳතකට අප දෙදෙනවා දැන් දශන් මේ කිති වෙනස් වන්න මුොකද වෙනස් වෙන්ඩූන එක තමයි දේශපල්ඥා කියල කියන චරිතයට මේ බෘත්්තියට තියන විශාල වර ප්‍රසාධ ප්‍රමාණය නැති කරන්නඩුව. ඇමතිවරත් මටරත්තක ගට ගහිච්ච ම ලාල වරපසාාතිකක්තිනවන මේ වරත් ප්‍රසාද මේ ප්‍රවිලේජස්. මෙමතරින් අයිංකර හටිය මෙතන්ට එන්න මිනිසු පොරගන්න නෑ. දැන් යවදාාරනයක් කලු සල්ලි සුදුකරගන්න ඔබට අවශ්‍යනං ඔබ න හොඳ මනිම තමයි පාල්මිතුර හරි පලසබාහරි හර ආත පැනගන්න එක. දෙක රටේ නීතිවදතිය. දැ අපට නීතිය නිර්මාණයවෙන්නේ දේශපාලක කේන්ට කරගින්. දකුණේ අපේ කියමනක් තිෙන දේශන් යකුන්ෙන් වැඩගත්තම ොල පෙදණ දඩුන දොල පෙදෙනටන්න ගතු දව අි සබ්‍රේ රහිම් දේශපාලච්චයගේ ඒ කටයුත්ත ගත්තට පස සමස් දේශපාල්ිෙන් ටෙල්ලවන මර පහර. ඔබ මුලික අන්නු මේ සිද්ධ දක්න්න ොමකි ්‍රටේතිබිච්චි බරපතල්ම චෝදනාවනේ පාලිමෙන්තුට දේසිවිපවා හරුයි කියලා. මේක ජනගත වනා එන්නේ එහම පසුබින්මක කියෙන පර්ලිමේතු සහ ජනතා නියෝජත්‍ය පිඳ තියෙන විශවාසය බිින්දුවට පටච්ච වෙලාග තමයි ඔය මන්තිීවරයා ඔය රත්තර හොරකම සිද්ධ වෙන්නේ මේ අවාලතාව සිද්ධ වෙන්නේ. තොට දැක්වෙන්නේ මේ සිද්ධියයෙන් අර බින්දුවට වටික්්ච වටනාංකම රිනාගයක් ගත්තුවක වුණේ. මීට පෙර මේ වගේ අපේ ජීවිත කාලයේ පට මතක සිද්ධින් දෙකක් උදේශා තක්ඩික මක්ගමි කරන්නේ මටික හුවෙන. නික උදේ පන්ද්‍ර ලක්ෂ හත්තකනක් වන්දිගවල ඩය ගෙලලා යයා පාර්මේන්තු වන චන්දදිල ට පසන්ද උද පාදරාප යන අර විය පිලෝචකෙන්ම ඩුබයියිබල ම දන්නමට මක සිද්ියයක් දන්නවා මගේ සහෝදරයා වැඩිමල් සහෝදරය කස්්ටම්සර හිට නිල්සාම ීලතිී මට හඒකවතවාක් කිව්වා මේ වගේමක පන්ත්‍රීවරේ රත්තරං කිලෝ දාහතක් අරගෙන ඔත්තු ඇවිල්ල මේ කස්්ටම්සරටහන මෙත හල් ෆලයිට් මයා ඒනෝදැන් කිය මෙතන හිටපු ඇම් දේෂ්න නිලධාරියෙක් මේ තොරතුර දෙනවා ඒවකනට ජනර්ප ලේකමරයා එතර ඒ තොරතුර ඔහුගේෙන් අදර පක්ෂට යන අධිවශංගිහිල්ල අර එන ගමන නතරයෙන. ඕ එන්නේනෑ. එස මිට බරපතල වංච ක්‍රියාවලයක් පිළිබඳ සමාජසාකච්ඡාව නතරයෙන එක නිසා මගේ වගකිමින් කියන්නේ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. අदलियाන්නේ දෙसिय असो දෙබැनी টেेलिबැकिय ගෙවුණු දින තුන ඇතුළත ටෙල්වැැකලියන්ට ලැබුණේ නෑ. ඒ අතර සමහර නාලිකාවල මුල් ප්‍රවෘති තුනහෝ හතරම වෙන්වෙලාතිබුණේ රට ජාතිය ආගම බේරගැනීම කියන කරණාව සම්බන්ධේ. නේද. විශේෂෙන් ආගම බේරගැනීම. ජෙරොම් ලගෙන් රසල්ලගෙන් නේද. එක එක ජාතියේ අයගෙන් අන්තිමට නටාශක් එලියට ඇවිල්ල නේද. දැන් ඉළඟට මේ කරලියට තවස්වාමින් වහන්සේ නමකුත් වැඩියා. දැන් මේ සියල්ලු දෙනාටම එකම එකවාකයක් කියලා ඔය මාතතුෘකාව අපි නතර කරනවා. හොදේ ආගම තියෙන්නේ ආගමික දර්ශන තියෙන්නේ ජීවිතය හදාගන්ට. එහෙම නැතුව එක එක ජාතියේ විහිලු කතාකය කිය කොප්පං වැඩකරකරන්ට නෙවෙයි. එනිසා ඇත්තටම දැන් වෙලාවකට මෙන්න මෙහෙම සැකයකුත් හිතනවා. මේ උදල කාගේ හෝ දේශපාලන ඉත්තුද කියලා. මොකද මේ මොහොතේ මේ රටේ තියෙන්නේ මහා ආර්ථික ප්‍රශ්නයක් රටතියන් යාර්ථික ගිනිකන්දක. දරුවෝ ඉන්නේ කුසගින්නේ සුභසාධනයේ ඒකැන්නේ මොනොවාහෝ ජීවත්වෙන්ට උදව් ඉල්ලන රටේ දෙකෝටි විසිපන් ලක්‍ෂයක ජනගහනෙක් ලක්ෂ තිස්සටක්. මොනොහෝ ඉල්ල අයදුම් පත්්‍යාවනෝ අපට කණඩ දෙන්න කියලා. රනිලික්‍රමසිංහ ජනාධිපති ව නාාම ලෝකේ හත්තර වටෙන්ම පට් පට් ගාලා ලැබෙනෝකෝ ඩොල බිලියන අට දහය නේද. ඒතියා තාම සතපහක්ව හරියට රට ඇතුළට නයක් හැටියේටවා ඇවිල්ලන්න නේද. එනිසා ඔය ඇති හොඳටම මාතෘකා තියෙනව කතා කරන්න මේ රට බේරගන්න ඕනේ මාතෘකාත්තියෙනවා නේද. අර වෙලාවකට කැලනි ගංපතුළ දෙබෑ කරගෙන නයිගෙනවානි ආ මහ සද්දයකුත්තෙක්ක සදාාතුක කරඩුව නේද. නාගලෝකයිඉදලන්නේ වැඩැම්මුවේ අනික මේ. වෙලාව ඇති ප්‍රශ්ය තමයි එත්දා ඒ කැලනිිගඟ දෙබෑකරගෙන නාගරාජය අරන්නාපු කරඩුව. ඒකත් මේඩින් චයිනා! හර්ද දැන් ඒ කැනෙ නාගලෝකේටත් චීන කරුන්ඩු විකුණන තරම් චීනේ දියුණ වෙලා. එහෙව චීනයට තමයි අපි අද ලෝකෙන් වැඩියෙන්ම නයිගෙවන්ට තියන්නේ. එනිසා අපි ඉන්න හරි අමාරු තැනක. එදා කැලනිය රජමහා විහාරේදදි පොහොට්ටු ත්්බෙදලනේද. සියලු දෙනාම කැලිනිි ගම්පතුළේ නාගේ කරං ඇවිල්ලා ධාතු කරඩු කතාවකුද ගෙනනල් එව සමාජගත කරානේද. ඇත්තම ගත්තෝ තරිනම් බෞද්ධ දර්ශනයට එදා ඒකළ නිග්‍රහයට අපහසට ඒ සියලු දෙනනාමඉන්ටත් ඕන කූරු ගනිමින් හොදේ ඇත්තමකි වුවොත් කුසගින්න්න ආර්ථක ප්‍රශ්න යටේ. න්න ආගமிික ප්‍රශ්නතரம்ම් லேසිෙන් ගිനතිියන්ට පුළුවන් வna. හොඳටම ඇවිලෙන පිදුරුජාතියක් පුළුන් ජාතියක් මේලෝක කොහේවත් නෑ. හරද විශේෂන් ආසි යාාවනු කලාපේ. එනිසා අපි පරිස් සංවමු. මෙ ආගමික ප්‍රශ්න සමාජ ගතකරන්ට හදන ජංගම ගනිකා කඩ පවත්වගෙන යන කොහේ හෝ වදපු ළමයාව කෝච්චිය දාලයන ආදී මාතෘකායක් ඒ කමෙලියටින්න්නේ ගෝල්ෆේ සරගල කාරයෝ කියන නම නේද. ආ ඒ වචනයක්ත් එලියටේ නව හැම තිස්සෙම. . පාර පූෙක් ැටවුුණත් බල්ලෙක් ටුුණත් ඒഎන්නෙත් අර්ගලකාරේ, ගോල් ෆේස් අර්ගളකාරයෙක් නේද. දැන් ගෝල් ෆේස් අරගලේට දස දහස් ගැනින් සැනගේකතුුණානි, විශේෂයෙන් තරුණ තරුණිය නේද, එතන කුඩු බොන ගනිකා සේවය දෙෙන නේද, එකේ කා ගම්ඹලට අපහස කරන උන්දලා ඕන තරම් ඉන්ට ඇති. ධහයක්පාලොක්වත් ඉන්ට ඇති. අපි නිකං අරම්බලමුකෝ දෙසිිය විසි පහ දෙසිය විසි පහ ඇතුළේ හරද පුංචි පිරිසක්නේ ඉන්න නේද ඒ පිරිසාතර අපි දක්කන්නේේ රත්තරන් ගෙනල්ලා හනු රත්තරං අි සබ්බි රහින් මනේද කෝටියටක රත්තරං ජංගම දුරකතන නුවකයි මිනිියහගේ දඩේ රුපියල් ලක්ෂ හැත්තප පහයි අඩුම ගානේ ගෙනාපු රත්තරන් සහ දුරකථන වලට තුංගුණයක් වත් ගහන්ට ඕන ඒ කැන්නේ කෝටි විසිහතරක්වත් ගහන්ට ඕනේ. මිනියාා අඩුගානට ගහල ේප්පුනා දැන් මේක්. මිනිෙක් දෙසිිය සිපහතර හිටිය කියලා දෙශිය විසිිපහම රත්තරන් හොරුද. දෙේශය විසිිපහම මොබයිල් ජංගම දුරකතනගේන සට්ටකද ඉන්න නේද. අර එක් කාලෙක එක මන්ත්‍රීවරයක ගෙන නිවසට ස්F එක ගේල්ලා ගේ වටකලා ජනාතිපතිගෙන ගේලතම උන්ද බදාගෙන ේරගත්ත රිද මොකරද ස්ටF එකකගේ කුඩු අල්ලන්ට ැං ඉතින් ඉතුරු සියලු දෙෙන තේකන්නේ ඒදේශය විසිි පහ මේ කෙන හැර අනිත්සිලු දෙෙන කුඩ වෙලින්තුුද දැන් එක් ෙනෙක්ග නොන බලහත්කාරෙෙන් ඉඩ අල්ලගෙන ගොඩ කර විකුණ බිස්සන්ස කක් කරනුවා නේද. ඇයිගේ මහත්තය මිනිස්සුන්ට තර්ජනය කරලා ඒඩම්බල සල්ලල්ලනවා නේද දැන් එතකොට මේ මුල්ලු දෙසිය විසි පහම ඉඩං ගොඩ කරනවාද නැහැන දෙේ විසි පහෙම නෝනල ඉඩම්බං කොල්ල කාරයෝද නැනි නේද හිටපු කතතානායක කරූජයි සූරියගේ පුටුවට වතුර හලලා මිරිස්කුඩු හලා. එදා පාර්ලිමේන්තුම හැල්ලෝට ලක්ලේ කීප දෙෙනෙක් මිස හැමෝමනමේයිනි නද. එතකො ඕකයි නොක්කොම මිරිස්කුඩුකාර නවනි. මේය පෙේදා පාලිමේන්තුවේදී අතවත්. තේ කෙනෙක් කිවවා කාන්තාවකගේ ගෙදරටම ගිල්ල ගන්නනඕනි කියලා බලන්නො මහජන නියෝජිත්‍යව පාර්ලිමේන්තු ඇතුල කියන කතා අර මේ බිත්තර ගනකට විරදධ වෙච්චි නෝනාගේ යාගේ ගෙදරට කිල්ල මනිස්සුගන් ඕනනිකිව අරද දැන් එහෙම කිව කියලා ඔය මුළ නියෝජිත්‍යයෝම අප ඒගන්ට දාාට බෑන දෙෙේ විසි පහම කිය නෑනි ගල්ල ගෙල්ලල්ඉන්න කාන්තාවන්ට ගහවවෙල්ල කියල නේද අර තරම් මේ පුංචි දෙසිිය විසිගානක් ඇතුළෙත් එක එක ජාතිය ගල් ගඩ්ඩෝ ඉන්නකොට රට හතර වටින්ම ගල් ේ සාප අඇතර ොතර ගල්ගඩ්ඩොඉන්ඩ ඇද නේද. ඒක අදහස්සෙනවාද අර්ගලයේ මෙහෙ වූයේ කුඩ්ඩෝ ගනිකාව හොරු කියලා. කොහොමුණත් එකක් තර්කානුකූලයිනේ. අර්ගලයේ නිසා හිටපු ජනාධිපති පැනල ගියා නේද. අගමැත්තිට හිටපු අගමැති බවට පත්වෙන්ට වුණනා. එකක්ම ආසනයක් වදදිනාගන්ට බැරි වුණු චිට්ටකෙන් ආපු රනිල් වික්‍රමසිංහ අන්තිමට නතරුුණේ ජනාධිපති වෙලා දැන් ඒකෙන් මේ කියන්නේ මේ ඉන්නේ අර්ගලේ හිට පු කුඩ්ඩෝ ගනිකාාවෝ බෙට්ෂිට හොරුන්ගේ ජනාධිපති කියලාද? ඇ මයිනිෙ ජනාල්පති රනිල් එහෙමද නෑ මෙ ඉන්නේ සමස්ත අරගලේම මයි අරගලයේ නිරන්තරයම හඳුන්න්නේ අසම්පූර්ණ අරගලයක් අසම්පූර්ණ අරගලයේද උපන් අඩු අයිසේ ළමයක් ජනාධිපතිරානි එච්චනයි නේද. දැන් එහෙම නැතුව කුඩ්ඩන්ගේ ජනාධිපතිවත් ගැනිිකාවන්ගේ ජනාධිපතිවත් නමයිනි අරගලයෙන් පත්වන බව ඇත්ත නමුත් ඒඇගේ ජනාධිපතින මෙ මෙයින්න නේද. ල් ග බ ල් ති න්දල තිිපති ජ තිපතික ගේ ති න ද දැ ල් න ඒ අත ර රග හිටි දරුවන්න්න න ත්තා න කරන්න ලෝක ී රක් තර කිවවා ජීවිතේම රස් වක් ලේ නැති. තමුල්ල වගේ මාර සැපවත් ජීවිත ගත කරන අය ඒ ල් ලං කොම ද පි ොන් ුත්තාාපන කරන්නේ. . නික ඉතින් මේ ජනාධිපති රනිල් අරගල න පත් වන එතකොට අර කොල් ෙල්ල ර ින්. දහස් කරන්නේ අංකල් රනිල්වත් පුන් රෘත්තාාපනය කරන්න ටෝනි කියෙලාද නේද. ඉතින් දැන් ජනනාධපති රනිල් මේ හොඳ නෑ මේ උන්දා මේ අරගල හිටපු කුඩ්ඩන්ගේ ගනිකාාවන්ගේ බෙට්ෂීට හරුන්ගෙන් ආ මටමත කුණාරේම පූල්ල එක නාපපු උන්දලගේ ජනධිපති කියලා මොව පුන් රුත්තාපනය කරන්නද මනවද මේ කතානේද. එයිනිසාදැන් රාටවැැසියන් ලෙස අපි සූදානම් බෙමු මේඒක ජාතිය මාතෘකා කරලීට ගෙනත් ජරම්ල නටාශල නේ දරදැන් අතවර හාමුදුරුව කෙනෙක් වගේ ඒවාගේයාගේම. මාතෘ්‍රකවස්ේ හදන්නේ ප්‍රවෘති විකාශවලට මේ රට ගිනිතියෙන හනුමන්තගේ ලෙවල් එකේ කතාගෙනියන්න ඉඩදීලා රටේ සැබෑ ප්‍රශ්න අමතක කරන එක අපි බුද්ධිමත්ව ඥානාන්විිතව කතා කරමු. අපි දැන් ශ්න කරමු කෝ රටේ ආර්ථිකේ විසඳන ක්‍රම කෝ රටට ඩොලර් ගේන්න පුළුවන් ක්‍රම. නේද. අද වැහිලායන ඇඟලුම් කර්මාන්තවලට උත්තරකෝ බඩගින්නේ කුසගින්නේ මන්ද පෝෂණ ඉන්න දරුවන්ගේ කුස පුරවන ක්‍රමකෝ. කොහමද දේශයණය ප්‍රතිුව ගත කරලා බැංකුටික කඩා වැටන්නේෙ නැතුව බේරගන්නන්නේ අයIMම්F කියන විදිහට උන්දලත්තෙක්ක නිදිහනට ගිය හැම රටකටම ලස්සන නිල්පාට ඇස්තියන බෝල ගෙඩි වගේ සුන්දර බබාලද ඉපදනේ. ආ! යක්ෂ පැටව් ඉපදුනේීම නැද්ද. ඕන තරම් ප්‍රශ්නතියෙනවා කතා කරන්න. එනිසා යටගහන්න හදන රට රවට්ටන්න හදන ප්‍රශ්නවලට අහුවෙන්ට එපා අපි නිරන්තරයම්ම යටගහන්ට හදන රට රවට්ටන්න හදන ප්‍රශ්න ගැන ටෙලිවකෙන් දිගටම කතා කරනවා කියලා අද ටෙලිවකය අවසන් කරනවා. ජාතික ඉන්දන අවසර පතතුය මගින් සතියකට නිකුත් කරන ඉන්දන කෝටාව, අද මධ්‍යම රාතුවිය සිට ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලියාධදිංචි ත්‍රරෝධ ර සඳාවවන ඉන්දන කෝටාව, ලීටර් විසි දෙකක් දක්වාත්, බස්රත සඳහාාවන ඉන්දන ප්‍රමාණය ලීටර් එකසිය විසි පහක් දක්වාත් ඉහල දැමෙනු ඇති. මෝට රත සහාාවන ඉන්දන කෝටාව ලීටර් හතලිහක් දක්වා ඉහළ දැමීමට නියමිතයි. යතුරු පැදි ඉදන කෝටාව, ීටර් දාහතරක් දක්වා ඉහළ දමට බවයි, අමාතෙක්කංචන විජේසය කර පවසන්නේ. ජාතික ඉන්දන අවසර පත්‍රය මගින් සතියකට්නිිකුත් කරන ඉදන කෝටාව ඉහල දමාති බෙනවා. වැඩිකල ඉන්දන කෝටාව ක්‍රියාත්මක වන්නේ අද මධ්‍යමරාතු්‍රයේ සිට. ල්‍යියපදිංචි ්‍රරෝධදරත් සඳහා දැනට පවතින ලිට්‍ර පහළේ සතිපතා ඉන්දන කෝටාව අද මධ්‍යම රාතු්‍රයේ සිට ලිට්‍ර විස දෙක දක්වා කිය දමාතිබෙනවා. සාමාන්‍ය ත්‍රීරෝධරත් සඳහා දැනට පවතින ලීට්‍ර අටක ඉන්දන කෝටාව. අ මධමරතුවයේසිට ිට්‍ර දාහතක් දක්වාහලදමන බයි විදුරි මල්හ බලක්ති්‍යයාමාතතිවරයා පැසේ යතුර පෙද සඳහ මෙත. නිකුත් කළ ලිට්‍ර හතේ කෝටාව අද මධ්‍යිම රාතුවයේ සිට ිටර දාහතරක්දක්වා හල දමාති බෙනවා බස්රත සඳහා මෙතක් සතිකට නිකුත් කළ ිට හැටක් අද මධ්‍යමරත්‍රිය සිට ඒ ලිට්‍ර එකේවිසි පහක්දක්වා ඉහල දමාති බෙනවා මෝට්‍ර රාතයකට නිකුත් කළ ලිට්‍ර තියෙ කෝටාව.ද මධිම රාතුවයේ සිට හල දමයි ඇත්තේ ලිටර හත යක් ලෙසයි ලොරයාත සඳහා නිකුත් කරන ලිටර හැත්තැ පහක්ක සතිපතා කෝටාවද. අද මධ්‍යමරාත්‍රවයේ සිට ඉහල දමාතිබෙනවා ඒ ලිට්‍ර එක සේවිසි පහක්දක්වායි. වැන්රත සහ අ මදධමර ්‍රේ ට සතිකට්නිකුත් කරන ඉඳන ප්‍රමාණය ලිට්‍ර හතලියක්ක් ඒ මෙතෙක් පැවතිේ ලිට්‍ර තියක් ලෙසයි. මිටාමතරව ඉඩම්වාහන සඳහනිකුත් කරන ඉඳන ප්‍රමාණේද ලිට්‍ර විසි මහෙසිට හතලිස් පහදක්වා ඉහල දමා තිබෙනවා. රටේ ආර්ථික දියුණුවට අවශ්‍ය සහය ලබා දෙන ලෙස විභක්ෂනායක සජිත් ප්‍රමදාස චීනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය හාම වූ අවස්ථාවේදී. චීනේ විදේශ් කටයතු නියෝච්ච අමාත්‍ය සුන් වේටුන් ඇතුළු එර විදේ්කට තමාත්‍ය ශේ දත පිරිසක් චීන ශ්‍ර ලංකා දෙරට ොසුන්න ාජ්‍යාන්තික පදශව වට සහභාගවීම සඳහා දෙවයිනට පැමිණසිටනවා. එම දූත පිරිස අද විපක්ෂණයක සජිත් ප්‍රේමදස හම් වුණා. දීපශයේ වශයෙන් පවත්නා සබදා ශක්තිමත්කර ගැනීම පිළිබඳවඒහිදී විශේෂ අවධනයක් යොම වීතිබෙනවා ශ්‍ර ලංකාව ආර්ථක දියුණුවට අශ්‍ය කරන සහයෝගේ ලාතනල් ලසයි විපක්ෂණයයිකවරයා මෙෙහිදී ඉල්ලා ඇත්තේ නිෂ්පාත කාන්. ලවය ඉදිරි අදිරයට රැගනයාම සඳහාබන සහයෝගේ ලබාදනලසත් විපක්ෂනායකවරයා මෙහිද ඉල්යා සිටයා. ීන ஆර්ික පලවය පිළබඳව ගතහැකි ආදර්ශ මෙන්ම, කලාපිය සාමේල් සහ සගින්්‍යාව පිළබඳවද, AADී සාකචාවට ලක්වී තිබනවා. කලාපිය සාමේල් සහ සංගන්දියාව මෙන්ම ස්ථාවරත්වය ශක්තිමත් කරන විදේශ සමතා ගොින ගිම් පිළබඳව මෙහිදී විපක්ෂනායකවරයා චීන නිියෝ්ච විදේශමාත්වරයායට පෙන්වා දීතිබෙනවා. ඉන්දයාු ණය ආධහරයෝජනා ක්‍රමය තවත් වසරක කාලයකින් දීර්ග කළ බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍යහන්සේමසිංහ පවසනවා. ඊට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශයේදී අද අත්සන්තබනු ලැබවා. அ්‍ය ද්‍රவ்ிய ஆணனே ීම සඳහා அமெரிக்கனுு டொலமிியன தாகக்கு நாய ஆதார யோசினாக்්‍රமය. இதிரி வசறருக்கு காலைයක් සந்தහා தர்ற்க கலபபு முதல் ராட்ச்ச ஆமாத்திிய ஷேஹන් சேමසිංහ සඳහන් කරතිබෙනවා මீට அදාல ගිවිசுமට அ அச்சட்டபுவே முதல் அமா්‍ය ஷேதே. පசுගிய දහස් விසිக்கு மார்த்து දා හத்துන දාසිට. வසරருக்கு කාலைයක් සඳහාகி්‍රயாත්மக்க වූ මෙම கிිவிசும பிரக்காரவு வெண்கிண்டுலது அமரிக்கனுுடொலமிியன தாஹன் මෙவනි விட்டு அமெரிக்கனு டல யானன பசி . ත පහකට අදාළව අත්‍යවශ ද්‍රව්‍ය ආනායිනය කරතිබෙනවා. ඉදිරි වසරක කාලේ තුළ මෙම ඉන්දියනු නය ආධර යෝචන ක්‍රමයටටතේ, අත්‍යවශ ශුද්ධ වර්ග ඇතුළත්ව, අත්‍යවශ ද්‍රව්‍ය ஆනායිනය සඳහා පියවර් ගුලපන බයි, උදල් රාජාමති්‍ය ශහන් සෙමසිහ, මෙහිදී අදහස්දා කොමින් ප්‍රකාශ කළේ. මෙතර චාති්‍යන්තර ොල් අරමුදල් මණටලයේ නියෝච්ච කළමනා කරන අධ්‍යයක්ෂ කෙන්ජි ඔකමුා දෙදිෙන නිලසංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමණීම නියමත බව මුදල්වා චාමාත්‍යශයහන් සේමසිංහ ප්‍රකාශ කලා. මෙම සංචාය අතරතුරදි ශ්‍රී ලංකාව ආර්ථික වැඩ පිළිවෙලේ මැතිකාලන ප්‍රවනතා ඉදිරේී ආර්ථිකය සවි බලගැන්වීමට ඇති අවස්ථාහා. ඊට ඇති බාධහා ප්‍රමාතින් අවමකරගැනි මෙක්්‍රමවදයන් පිළබව සාකච්චෝබට කිහිපයක් පැපැත්වීමටද නියමිතයි. ැන් ව්‍යපාරික පත්පිෂංගේය යුන්ලිව ශ්‍රයන්කා සමාගම සහ ජාතික තරුණ සවා සභාව තාරුණය සයිවිබල ගැන්වීම ව්‍යපෘතියක් ෙසල් තාාරුණන්යට අරුතාක් පසුගේදා ආරම්භ කරන ලැබවාත්. ්‍යාරික ශේෂ්‍රයේ විපලවිය වෙනසක් සිදු කළ හැකි. නව පරපුරයේ දක්ෂ අලිවිකරුවන් බිහි කිරීම මෙහි අරමුණයි. මෙරටේ තාාරුණය වෙනුවෙන් සහයෝග දැක්වීමට යුනි ලීවා ආයතනය එකතුවීම පිළිබඳව අපේ ගෞරවය ස්තුති පුදකට. මේ සදහවන අවබෝතතාග විසමට අත් සන්ටබීම පසුගේදා කොළඹදී සිදු කරනා. යියනනිලිව ශ්‍රලංකා සමාගමයේ සහපතිනී සහ කළමනාකාර අධ්‍යක්ෂික හජා අලිෆි සහ අමාතේ රෂාන් ප්‍රාන සිංහඇතුලු පිරිසක් මවස්තාවට එක්වසිටිය. අලවි කරනය පිළබඳ මනපුහුණුවක් සහ ප්‍රාෝගික අධදැකම් ලබාදීම හරහහා තතාරන්ෙ බලකැන්වීමට මෙ වැසටහනතුලින් ටියතුරනඇ. . දැන් රට වටපපුත්කිහි පයක්ක් හැටයෙන්. ජපනේ බුද්ධ ප්‍රතිමාවක් නිරාවරණය කිරීම පසුගේදා සිදුකෙරුණා. ඒ ජපනේ ප්‍රධාන සංගනායක ශ්‍රීලංකා මහාබෝධි සංගමයේ සභාපති, සවරා ලංකජී විහාරාධිපති පූජ්්‍ය බානගල උපතිස්සනාහිමියන්ගේ ප්‍රධානත්වෙන්. මෙම අවස්ථාවට විහාරාධිපති රාජකය පණ්ඩි, ශාස්ත්‍රපති, පූජ මැදගම අමරනන්ද හිමිස් සහ ජපනය ශ්‍රීලංකාතානාපති රොඩ්ණි පෙේර ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අරගලකරුවන් ජනාතිපතින්දේ ැටලුව වස්ථාවේද ඇති ූරුපියල් එක්ෝ හැත්ත ලක්‍ෂයට අධික තලක් සොයාගැනීමි සිදධිය සබන්ධයෙන් තන්ම සැකරුවෙකු ලෙස නම් කරමින් කොට මහේස්ත්‍රාත් අධිරණය හමුවේ ගුණු කරතිබෙන පදගලික පැමණිල්ලක් බල රාහිතරන ලෙස එල්ලා බස්නාහිර පලාාත් බර ජේෂ් නියෝජ පොලස්පති ේශබඳු තෙන්නනකෝන් ඉරිපත් කළ රීට් පෙත්සමේ තින්දුව ජනි මසව සිත්තු වනදා ප්‍රකාශයට පත් කරන බව අභ්‍යාචනාධිකරණය නිවේතනය කලාා දීර්ග කරුණු විභාගකින් අනතුරුව අියාච නාධිරන සභාපති විනිසුරු නිශ්ෂංක බඳුල කරුණාරත්න සහ ඒ මරිකාර්යන අයගෙන් සමන්විිත අභ්‍යාචනාදිකරන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරතිබෙනවා. පලිතු අනමැතිකින් තුොරව ලාබලබන රාජ්‍ය අයතන ඇතුළ රාජදේපල විකිනීමට රජයවිසින් ගැනතිබෙන තීරන බල රහිත කිරීමේ නෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රෂ්ඨාධකරන හමුුවේ මූලිකයිතිවාසිකම් පෙත් සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. දේශහිතායිශී ජාතික ව්‍යාපාරය සභපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහිලේකම් වෛද්‍ය වසන්ත බ්ඩාර එක් පෙත්සමක් ඉදිරිපත් කලා. ේශහිතශී ජති පරමුණෙල්ලේ එකම් නුවන් බැල්ලන්තු දුවාව සහ එහි විදාහයක කමිටු සාමාජකයකු වන JDAM ජෛතිලක යන අය තවත් පෙත්සමක් ඉදිරිපත් කරතිබෙනවා.. ඒ පොත් සගින් සත රාත්‍රී ප්‍රෘ්ති විකාශයේනි මාවටත්වනවා යලිත් අප බහමුවන්නේ හෙට උදසන ප්‍රෘති විකාශය සමගින් ඔබට සුපරාත්‍රයක්. න පතා අලු වටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික්කර සසිත TVව සබස්ක්‍රයිප් කරන්න අලු සීිය ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝ ක්‍රික් කරන්න.